අයිබෝන් සුබ දවසක්. අද දවසේදීත් මදුර TV ධනාත්මක චින්තන වැඩසටහන ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්නට අප සූදානම්. වැඩසටහන ආරම්භයේදීම මෙහෙම දෙයක් කියන්න හිතුවා. ඔබ යම්කිසි රාජකාරියක් ආශාවකින් කරනවා නම් එය අවසානයේදී මහත් සතුටක් බවට පත්වෙනවා. ඒ නිසා ඔබ කරන කියන යහපත් සියලුම රාජකාරීන් බොහොමත්ම ඕමනාවකින්, ඇල්මකින්, ආශාවකින් ඉෂ්ට සිද්ධ කරන්න. එවිට අවසානයේදී එම රාජකාරිය බොහෝ සතුටක් ඔබට ගෙන දේවි. ව්‍යාපාර ලෝකයේ දිනෙන් දින උණුසුම් වෙනවා. ඒ ව්‍යාපාර ලෝකයට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය අද දවසේදී මදුර TV මේ වැඩසටහන තුළින් ඔබට තිළිණ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අද දවසේදී අපේ මේ කතාබහට අප ගෞරවයෙන් යුතුව අපේ මැදිරියට ආරාධනා කරා ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෙකුට. ඔහු පිළිබඳව හඳුන්වා දෙන්නම්, මෙහෙම හඳුන්වා දෙන්නට හිතුවා. ඔහු වරලත් ගණකාධිකාරීවරයෙක්, ව්‍යාපාර හා කළමනාකරණ උපදේශකවරයෙක්, එවගේම නායකත්ව හා පෞරුෂ සංවර්ධන විශේෂඥයෙක්, එවගේම දැනට HCP කන්සල්ටින් පුද්ගලික සමාගමේ සභාපති ධූරය සහ ද හියුමන් කැපිටල් පාර්ට්නර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුමා වශයෙන් කටයුතු කරනවා. එවගේම සමාගම් කිහිපයකම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොමිලේ රටපුරා දිගැන්වීම් වැඩමුළු පවත්වන විශිෂ්ට පුද්ගලයෙක්. ඔහු නමින් චාමින්ද කුමාරසිරි. අයිබෝන් ඔබතුමාට සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. චාමින්ද මහත්මයා, අද දවසේදී අපේ මාතෘකාව වෙන්නේ ව්‍යාපාරයක දියුණුවට සේවක ආකල්ප සංවර්ධනය කොහොමද සිදුවෙන්න ඕනේ කියලා. අපි මුලින්ම කතාබහ මෙහෙම ආරම්භ කරන්න සිතුවා. ආකල්ප කියන්නේ මොකද්ද? අපි එතනින් කතාබහ ආරම්භ කරමු. හොඳයි. කවිෂා, දැන් ඔබතුමිය පටන් ගන්නකොටම කිව්ව කතාවක් අපි කරන වැඩේ සතුටින් කරන්න කියලා. මම එතනින් පටන් ගත්තොත් මේකට ප්‍රවේශයක් විදිහට මම ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්, දැන් මම ගොඩක් වෙලාවට දරුවන්ගෙන් එහෙම අහනවා ඉස්කෝලවල ගියාම ඇයි අපි ඉගෙන ගන්න කියලා. ඒත් ඉගෙන ගන්න ඇයි කියලා මට හම්බෙන උත්තරේ තමයි රස්සාවක් කරන්න. දෙමාපියන්ගෙන් ඇහුවත් ඒක තමයි කියන්නේ. දරුවා විභාගයක් පාස් වුණාට පස්සේ ඊළඟට බලන්නේ, අපි උදාහරණයක් විතර ගත්තොත් O-level නම්, O-level පාස් වුණාට පස්සේ A-level වල සබ්ජෙක්ට්ස් මොනවද කියලා තෝරගන්නකොට මුලින්ම බලන්නේ මේකෙන් වඩාත්ම මේ රැකියා ශාස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන් අංශය මොකද්ද? ඒ වගේ තැනක ඉඳලා තමයි මේ තීරණ ගන්න. මොකද අපි අවසාන ඉලක්කය විදිහට හැම වෙලෙම තියාගන්නේ රැකියා. එතකොට මම ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ඇයි රැකියාවක් කරන්නේ? ඒකට හරිම සරල උත්තරයක් තියෙනවා. මොකද්ද? ආර්ථික ප්‍රතිලාභ නැත්තම් මුදල් උපයන්න කියලා අපි කියනවා. එතකොට මේ මුදල් උපයන්නේ ඇයි කියලා ඇහුවම එතනින් එහාට බොහෝ උත්තර තියෙනවා. හැබැයි අපි එක තැනක නතර වෙලා මේ ප්‍රශ්නේ බැලුවම අවසාන ඉලක්කය මට ලැබෙන උත්තරේ තමයි අපි සතුටු වෙන්නේ. අපි සතුටු වෙන්න ඕන යාන වාහන අරගෙන හොඳ රස්සාවක් කරලා පවුල් පන්සල් වෙලා දියුණු වෙලා සතුටු වෙන්න. එතෙන්ටනින් එතකොට මේ සතුට කියන එකත් එක එක්කෙනාට සාපේක්ෂයි. අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්නේ සතුට නම්, ඒ සතුට කියන්නේ මොකද්ද කියන එක එක එක්කෙනා නිර්වචනය කරන විදිහ අනුව එයා එයාගේ ජීවිතය හැඩගස්ස ගන්නවා. එකගද? ඔව්. එහෙම ගත්තම මේ ආකල්ප කියන ප්‍රශ්න ඔබතුමිය මගෙන් අහුවේ ආකල්ප කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ ආකල්ප කියන එක මම සරලවම දැක්වුවොත් මගේ අදහස හැටියට ඒ තමයි අපි එකිනෙකනා මේ ලෝකය සහ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව තියෙන පුද්ගලික නිර්වචනය. දැන් මෙහෙම ගත්තොත් ඔබතුමිය හිතන්න පුළුවන් පොහොසත් මිනිස්සු සතුටෙන් ඉන්නවා කියලා. මම කියනවා නෑ, ඒකේ වැරදි. පොහොසත් වුණ පරිදි සතුටෙන් ඉන්නේ නෑ. දුප්පත් මිනිස්සු සතුටෙන් ඉන්නයි ඉන්නේ. ඒතර මේ සතුට කියන එක රඳාපවතින්නේ දුප්පත් පොහොසත්කම මතද නැද්ද කියන එක තර්කයක් විදිහට ගන්න පුළුවන්. කෙනෙකුට ඒක පොහොසත් කෙනෙක් වෙන එක සතුටටපත් වෙන්න හේතුවක්, තව කෙනෙකුට පොහොසත් වෙනවාද නැද්ද කියන එක සතුටෙන් ඉන්න හේතුවක් නෙමෙයි. ඒතර එහෙම ගත්තම
එකක් සංකීන ප්‍රශ්නයක් ඇහු දැම පටන්ගන්නකට ම සරල පැදිලි කරන මකද මේ බලගන්න මේක තේරුගන්න ලේසි හිද. ඒකෙක්කෙන යමක් දකින විදිහ. තුර මේක තවත් සරලකරොත් අපි එකක්කෙන ලෝකයේ දිහා බලන කන්නාඩිය දැම මේක නිල්පාට කන්නාඩියත් දාගන බැලුවත් මට පේෙන නිල්පාට. දැන් රතු පට කන්නඩිය දන්න බලුත් රතු පාට පේ ති ම සුදු පාටයක් පෙන ලැහොත් මේ මොන පාටක ක රතු පාටක ම කියන නිල්පාටය කියලා. මොකද අපි අපි ඔළුවට දාගන තියනවා මේ ලෝක දිහා බලන්න පුළුවන් නිර්ණායකයක් නැත්තං ලෙන්ස එක. මෙන්න මේක තමයි ආකල්ප කියලා මට සරලෝම් පටන් ගන්නකොට කියන්න පුළුවන්. අපි තව ඉස්සරහට කතා කරනකොට මම තව පැහැදිලි කිරීම කරා. ඔබතුමා කියන්නේ පුද්ගලානුබද්ධ දෙයක්. පුද්ගලානුබද්ධ දෙයක් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඔව්. ඒ වගේම චාමින්ද මහත්මයා ආකල්ප සහ සිතුවිලි කියලා දෙකක් තියෙනවා. මේ දෙක දෙකක්ද එහෙමත් නැත්නම් එකක්ද? ඔව්. තවත් සංකීර්ණ ප්‍රශ්නයක් ඇහුවේ පාර. මේකට විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්. මම ඊට වඩා කැමති මේකෙනෙක් ගොඩක් අය මේක බලන් ඉන්න හින්දා බොහොම සරල විදිහට මේක පැහැදිලි කරන්න. දැන් අපි සිතුවිලි කියලා අදහස් කරන්නේ අපි හිතට එන යම් යම් අපි කියමු සංඥා. ඇතුලෙන් එනවා සංඥාවක්. ඒ සංඥා මත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සිතුවිලි කියන ඒවා බොහෝ විට සම්බන්ධ වෙන්නේ අපේ හැඟීම් එක්ක. දැන් අපිට ලැබෙන හැඟීම් තමයි අපි කියන ආදරය, කරුණාව, කේන්තිය. මේවා අපිට ලැබෙන හැඟීම් මේ හැඟීම් එක්ක අනුබද්ධ වෙලා තමයි අපි සිතුවිලි කියනේ වෙන්නේ. දැන් මම මේක තව ටිකක් ඉස්සරහට ගියොත් මේක ආකල්පවල සම්බන්ධ කරන විදිය උදාහරණයක් විදිහට අපි හිතනවා දැන් මේ දවස්වල අපි තියෙන මාතෘකාවක් ගමුකෝ. දැන් මේ දවස්වල අපි මේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා මේ සමාජයේ ලොකු කතාබහක් තියෙනවා මේ ජාතීන් අතර. දැන් මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදීන්ද මුස්ලිම් ජාතික වන පමණින් මෙයා ත්‍රස්තවාදියෙක්ද නැත්තං හැමෝම එකයිද ඔයගේ අපි කරුණු කතා කරන. එතකොට සාමාන්‍යයෙන් අපි දැක්කොත් එහෙම අපි හිතනවා මේ දවස්වල දැකන්න අකමැති දෙයක් තමයි මේ අවියාවුද ළඟ තියාගෙන හම්බ වෙන පුද්ගල. තොර අවියාවුද ටිකක් හම්බුනාම ඔන්න අපිට හිතර සාමාන්‍යයෙන් හැඟිපි තමයි කේන්තියනි. කේන්තියත් තරහක් එනවා. දැන් මේ තමයි සිතුවිල්ල. දැන් මේ සිතුවිල්ල එතනින් එහාට ගෙනියන්නේ අපේ ආකල්පය. දැන් මට මේ කේන්ති ආවට පස්සේ මට මේ කේන්ති ඇති වෙන්නේ අර එක්තරා සමාජ කොට්ටාසයක් මුස්ලිම් කියන සමස්ත කොට්ටාසෙම මගේ ඔළුවේ තියාගෙන. මොකද මගේ ඔළුවේ ආකල්පයක් තියෙනවා මුස්ලිම් කියලා කියන්නේ සමාජ විරෝධී ආගමක්. ඒකෙන් විනාශයක් ඇති කරන ආගමක්. දැන් මගේ ඔළුවේ හදාගෙන තියෙන්නේ මගේ ෆ්‍රේම් එක. ඒක දාගෙන බැලුවොත් මේක දැකපු ගමන් මේ සමස්ත මුස්ලිම් ප්‍රජා පිළිබඳව මට ඇතිවෙන්නේ ලොකු කේන්තියක්. මම ඊට පස්සේ කටයුතු කරන්න එතනින් එහාට ඒක මත පිහිටලා. දැන් මේ දවස්වල අපි දකිනවා ගොඩාක් ඒ වගේ උදාහරණ. සමහරලාට මට ඊයේ පෙරේදා අහන්න හමු වුණ ගොඩක් මේ සංවේදී දර්ශන මේ කතාවක්. මේක එක්තරා පුද්ගලයෙක් එයාගේ බිරිඳත් එක්ක කුලියට ඉන්නවා මේ මුස්ලිම් පවුලක් සිංහල ගෙදරක. මේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. දැන් දිනත් කිට්ටුයි. නමුත් ඒ ගෙදර ඉන්න අයිතිකාරයෙක් කෙනා මේගොල්ලන්ට ලීඩ් බහින්න කියලා. මොකද අර එයාගේ ඔළුවේ තියෙන ඒ ආකල්පෙත් එක්ක ක්‍රියාත්මක වෙච්ච විදිහ. දැන් තව කෙනෙකුට මේක දකින්න පුළුවන් මම ආකල්පයක් විදිහට ඔළුවේ තියන් ඉන්නවා නම් ත්‍රස්තවාදියා කියන පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයාකින් වෙන්කර ගැනීමට මගේ ඔළුවේ නිර්ණායකයක් තියෙනවා නම් ඒ අතරතුර මගේ තියෙන ආකල්පේ නැත්නම් මගේ තියෙන සමාජ දැක්ම අනුව මගේ ආගම විතරයි මගේ ජාතිය විතරයි ලෝකේ තියෙන උතුම් ආගම උතුම් ජාතිය කියන තැන ඉන්නේ නැතුව අනිත් සමාජ වල ඉන්න අයටත් අපි ගරු කිරීමට පුරුදු වෙලා ඒ සම්බන්ධයෙන් මගේ ආකෘතිය ඇතුලේ තියෙනවා නම් යම්කිසි ඉඩක් මම ඒ වෙලාවට අර මට ආපු කේන්තිය වෙනුවෙන් මම ක්‍රියා කරන ආකාරය වෙනස් නේ. එතකොට මේ සිතවිල්ල සහ ආකල්පය කියලා කියන්නේ ඇත්තටම කාරණා දෙකක්. මේක එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. සිතුවිලි වලට ක්‍රියාත්මක වීමේදී ආකල්ප බලපානවා. එහෙම කිව්වොත් එක ටිකක් සරලයිනේ නේද? අපිට හිතට දැනෙන හැඟීම සිතුවිල්ලකට පරිවර්තනය වෙනවා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කිරීමේ න්‍යාය මේකට අදාළ තියරිය අපිට දෙන්නේ අපේ ආකල්පවල. ඒක තියෙන්නේ අපි ඇතුලේ හදාගෙන තියෙන අපි කියන මොඩල් එකක්. අර කිපු ලෙන්ස් එක. ඔව්. චාමින්ද මහත්මයා අපි ව්‍යාපාර ලෝකයේදී කතා බහ කරන දෙයක් තමයි කස්ටමයිස් ද කිං ඔෆ් මාකට් කියලා. මං හිතන්නේ පාරිභෝගිකයන්ට ලබා දෙන සේවාව ඉතාම ගුණත්වයෙන් ඒ වගේම විශිෂ්ට දෙයක් වෙන්නට ඕන.
මේ ගුණාත්මක සේවාවක් පාරිභෝගයට ලබාදීමේදී සේවකයන්ගේ යම් ආයතනයක සේවකයන්ගේ ආකල්පමය වෙනස කොයි තරම් දුරට ඒ මත බලපෑමක් ඇති කරනවාද? ඔව්, ඒකත් අපි සෑහෙන්න දුරට අපි දන්න කාරණයක්. අපි කතා කරන අපි කියනවා කස්ටමයිස් කින් කියලා කියන්නේ මේකේ මේ අර්ථය අපි රජෙකුට සලකන විදිහට සලකන්න ඕනේ පාරිභෝගිකයාට. දැන් නම් ඉතින් සමහර එයා නිසා තමයි අපි රැකෙන්නේ. ඒ කියන්නේ අපි කන්නේ කස්ටමර් හින්දා. නමුත් මේක අපි කොයිතරම් දුරට අපි ඇඟ ඇතුළට දාගෙන තියෙනවද කියන එක ප්‍රශ්නයක්. දැන් ආයතනික වැඩ කරනකොට ගොඩක් අය හිතන්නේ මට පඩි ගෙවන්නේ ආයතනෙන්. ඒතර මට පඩිය ලැබෙනවා නම් මට ඒ ඇති. නමුත් Tamanට පඩිය ලැබෙන්නේ මේ ආයතනයේ යම්කිසි ස්ථාවරයක තිබුණොත් කියන එක සමහර වෙලාවට අපිට අමතක වෙනවා. එතකොට මම මේක මෙහෙම කියන්නම්කෝ, දැන් ඔයා මගෙන් ඇහුවේ මේ සේවකයාගේ ආකල්ප කොයිතරම් දුරට අර පාරිභෝගික සත්කාරයට බලපානවද කියන එකනේ. දැන් මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ ගේ වටේ තියෙන්න පුළුවන් කෑම දෙන කඩ. විවිධාකාරයේ අපි ගනුදෙනු කරන ආයතන තියෙනවා. ඒතර මේ අතර තියෙන්න පුළුවන් සමහර ආයතන අපි එතනට යන්නේ ඒ ආයතනයේ තියෙන භාණ්ඩයේ දිහාවත් ඒ ආයතනයේ තියෙන තැනවත් හින්දා නෙමෙයි, ඒ ආයතනයේ ඉන්න සේවකයන් අපිට සලකන විදිහන. අනිවාර්යෙන්. එහෙම එකක් ඔයාලට ඇතිද නේද? දැන් සමහර වෙලාවට අපි දකිනවා කියනවා මම මෙතනට එන්නේ මෙයා හින්දා. මොකද මට මේ භාණ්ඩයේ වටිනාකමට වඩා මම මේ වෙන මහන්සියට වඩා මෙතෙන් ටවන් පස්සේ මෙතන ඉන්නේ මට සලකන විදිය, කතා කරන විදිය, ඒ වචන. සමහර වෙලාවට ආයතන ප්‍රධානියටත් වඩා අපි මේ සේවකයන් එක්ක ලෙංගතු බවක් තියෙනවා. ඒ කියන්නේ අපි සුහදතාවය. දැන් උදාහරණයක් විදිහට මම ඊට කලින් වැඩ කරා රෝහලක. මම මේ ප්‍රධාන මුල් නිලධාරි විදිහට වැඩ කළා රෝහලක පුද්ගලිකාංශයේ. ඒ වැඩ කරනකොට මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. නමුත් මම මේවා මේ කියපු කාරණාවට සම්බන්ධ අත්දැකීමක් විදිහට මම කියන්න. මට මතකයි එක්තරා අවස්ථාවක මම රෝගියෙක් බලන්න ගිය වෙලාවක ඒ රෝගියා කියන දේ මම මේ හොස්පිටල් එකට එන්නේ මේ වාට්ටුවේ ඉන නර්ස්ලා හින්දා. ඒ කියන්නේ එයා කියනවලු එයා ඇඩ්මිට් වෙනකොට හැමදාම එයා හදිසි අවශ්‍යතාවයකට එයා හොස්පිටල් එකට ආවොත් එයා මේ අහවල් වාට්ටුව පුළුවන් නම් මට අරන් දෙන්න. මේ කියන්නේ මොකද එයාට ඒ එයාට ලැබිච්ච සත්කාරයේ ඒ ඉන්න නර්ස්ලාගෙන් ලැබුණු සත්කාරය එයාගේ ඔළුවේ වැඩ කරනවා. එයා එතකොට එතනින් එහාට අපි කියනවනේ රෝහලක නම් වෙදකමයි හෙදකමයි දෙකම අවශ්‍යයිනේ. 150ක් වෙදකම 150ක් හෙදකම. ඒතර මේ හෙදකම කියන එක අනිවාර්යෙන් තියෙනවා. නමුත් මෙතන මම කියන්න උත්සාහ කරේ ඒ පාරිභෝගිකයා ආයතනයකට එනකොට පාරිභෝගිකයා පිළිබඳ ආයතනයේ සේවකයා බලන විදිහ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ, ඔවුන් පිළිබඳ තියෙන හැඟීම ඉතාම වැදගත්. දැන් තවත් උදාහරණයක් මම කිව්වොත් මම ඊයේ පෙරදා ගියා කඩේකට යම්කිසි බඩුවක් ගන්න. ඒ ගන්න යනකොට මේක ලොකු ව්‍යාපාරයක් නෙමෙයි සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක්. ඒ කඩේ ඉන්න මේ මුදලාලි අයිතිකාරයා එයා මේ පත්තරයක් බල බල හිටි. වාඩි වෙලා පත්තරයක් බල බල ඉන්නවා. දැන් මේ කඩේ වෙන කවුරුත් ගනුදෙනු කාර්යියොත් නැහැ, සේවකියොත් නැහැ. දැන් මම ගිහිල්ලා දැන් මම හොයනවා මට ඕනේ භාණ්ඩේ. දැන් මෙතන තියෙනවා, මම දැන් කරකිනවා. එයා එයාගේ පත්තරේ බලනවා. පස්සේ මට ඒක හොයාගෙන බැරුණාම මම කතා කරලා ඇහුවා, "දැයි මං ආවි මේ අහවල් භාණ්ඩේ ගන්න මේ මට පොඩ්ඩක් කියන තැනක්." පත්තරේ බලන ගාම පොඩ්ඩක් කියලා. "ඔය දෙවෙනි රාක්කේ පොඩ්ඩක් බලන්න එතන." ආයි පත්තරේ බලනවා. දැන් මේ මොකද්ද? දැන් මේ සේවකයා වෙන්න පුළුවන්, අයිතිකරුවා වෙන්න පුළුවන් කවුරු වුණත් දැන් මේ පාරිභෝගිකයෙක් විදිහට මට දැනෙන හැඟීම මොකද්ද? දැන් මම මෙතනට මුදලක් ගෙවලා දෙයක් ගන්න ඇවිල්ලා ඉන්නවා. අපහසුතාවයට පත් වෙනවා. මේ මිනිස්සයාට මේක විකුණ ගන්න උවමනාවක් නැහැ. දැන් මම කියොත් කාටද පාඩු? මට ඕක වෙන කඩකින් ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයාට. දැන් මේ මෙතන අපේ තියෙනවා යම්කිසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි මේ පාරිභෝගිකයා කියන පුද්ගලයා ඔය කිං කියන තැනට අපිට තේරෙන්නේ අපි අමාරු වෙච්ච දවසට. පාරිභෝගිකයා නැති වෙච්ච දවසට. මොකද පාරිභෝගිකයා කියන පුද්ගලයා අපි ළඟට එන්නේ බඩුවක් ගන්න විතරක් නෙමෙයි. අපි වරද්ද ගන්න තැනක් මේක. මම විශේෂයෙන්ම මම ওই විශේෂ මූල්‍ය ආයතන වලට එන්න මම යම්කිසි මේ කරනවා එක එක ප්‍රෝග්‍රෑම්. ඒ ප්‍රෝග්‍රෑම් කරනකොට මම විශේෂයෙන් කියන දේක් තමයි. දැන් මේ පාරිභෝගිකයා ආයතනයකට ආවම එයා එන්නේ භාණ්ඩයක් ගන්න විතරක්ම නෙමෙයි. අපි කියනවා කස්ටමර් එක්ස්පීරියන්ස් කියලා වචනයක් දැන් පාවිච්චි කරනවා. ඉස්සර අපි කතා කරේ කස්ටමර් සර්විස් කියලා. එහෙම අපි සාමාන්‍ය කස්ටමර් කෙනෙක් කෙනෙකුට කස්ටමර්
එකන පාරිභෝගිකයාම අපි යාට සේවාව සපයන අවශ්‍ය බාන්්ඩය හෝ අවශ්‍ය දේගන්න. දැන් ලෝක වෙනස් දැන් අපි බලාපොරතුන එක්ස්පීරන්ස් ඇකි නත්තන් අපි අත්දැකීම එකන ගණුජනුකරුවෙක් ආයතනයකට ඇවිල්ලා ඒ බාණ්ඩය මිලදී අරගෙන එල්තිටින් එලියට යනකාම් ඒ සමස්ත ක්‍රියාවලි ඇතුළේ යට අත්දැකීමක් ේතියෙන් තොට එයා එන්නේ අත්දැකීම ගන්න සමහර වෙලාවට කිසිම බාණ්ඩයක් නොගෙන උනොත්ය යන්න පුළුව නමුත් එයාට ඒ ඉන්න කාලය තුළේ ආයතනය පිළිබඳ ඇතිවන හැඟීම ඒ අත්දැකීම එයාගේ ඉදිරියේදී ආයතනය පිළිබඳ ගණුදුරු කරන කාරණාවදී සෑහෙන්න බලපාන. ති මේක බොහෝම අපි නොහිතන පැත්තා අපි හිතන්නේ මිනිස් වෙන්න බඩුගන්න විතරයි කියලා. අනිත්තකතමයික අපට සූක්ෂමව පාරිභෝගයට ලංවෙන්න පුළුවන් උපක්‍රමයක් උපක්‍රමයක් ඒ කියන්නේ දැ මම ඉතන්නකො දැ මෙහෙම දැන් පාරිභෝගිකය කෙනවා ඔයාගේ කඩීට අපි හිතමු ඔයාගේඩේ බඩු බාඩවර කීපත්න පොතු මේවා පොත්පත් සම්බන්ධ මිකුණ ආයතනය පෞද්ගලක මට තියෙනවා බොම හොඳයි දැන් පොත් කඩේ තියෙනවා. දැන් මේ පොත් කඩේට ආවම මිනිසු සාමානයෙන් පොත්ත කරන්නේ පොත් ගන්නනි දැන් ඇවිල්ලා ඉල්ලනවා මේ මිස් මේ උගුල්ලොගාව තියෙනවද මේ වයිට් බෝඩ් දැ උගුලන් කඩේ වයිට් බෝඩ් නෑ දැන් වාට දැ මේ වයිට් බෝඩ් නැත්තං ඔයාට දෙන්න පුළුවන් උත්තර කීපයක් තියෙනවට වාට කෙටිම්ම කියන්න පුළුවන් අපේ කඩේ වයිට් බෝඩ් නෑ එච්චරයි කස්තම හැරව යවූ ඒ පළවෙනි උත්තර එහෙම නැත්තං වාට කියන්න පුළුවන් මේක සාමාන්‍ය මම එක කියන්නේ ඇත්තටම මේ අපි කියනවන නැහැ කියන එක කියන විදිහත්ති නොක එක පාර නෑ කියන්න පුළුව දෙවනුවට කියන්න පුළුවන්ට ඇත්තරම නෑ බඩු නෑ වාට හැබැයි පොඩ්ඩක් එක පාර කස්ටමට නෑ කියන්න ඇතු පොඩ්ඩක් ඉන්න ඇතුළට කියල බොඩ බලන්න පොඩ්ඩක් බල්ලඇවෙල්ල අයෝ වයිට් බෝඩ් ඉවරයිනි ඔන්න දෙවනි එක තුංගනියක හම කියන එක අවස්ථාවරයි තුංගනි අවස්ථාව වයිට් බෝඩ් එකක් ඉල්ලවා ඔයා ගිහිල්ල ඇතුළෙත් බල්ලා මේ වයිට් බෝඩ් නං තිබිච්චේව ඉවරයි මහත්තය මොනවගේ එකක්ද බැලුවේ මට දවස් දෙකක් දෙන්න මං ගෙනව දෙන්න එම නැත්තා මස්තර කොච්චර හදිසිද මේක කාලවකවන් වරගෙන අපි බලන්නවා මේක ගලද දවා දැකල තියෙනවද පිටකොට හම ගණඳනු කරන්න ගියානම් මම මේ සෑමලා පවිච්චික උදාහරණය පිටකොට ගරදුර කරන්න ගිය පිටකුරු සාමාන්‍යයෙන් තියෙන්නේ ඒක අංශයකට ආවේනික වෙච්චි බඩුනති දැපිකුත්තේම සිරිපපු ගන්න කටකුත් ඒකන සිරපපු තරයිති දැන් ඉලෙක්ට්‍රොනික් බඩු කඩකුත් ඒවතරයිති දැන් වා නිකමට ගිහිල්ල පිටකොටුව කඩයකින් ඉලෙක්ට්‍රොනික් බඩු කඩය එකසුලට ගිහිල්ලා අහන්නකු මේ මට සිරපපු දෙකක් ගන්න පුළුවන්ද බෑකී නොදන හොඳටම දන්න මේ කඩේ සිරපපු නෑ කියලා ඒමන සෝ පොඩක්කිින්ටෙස පිටි පස්සෙන් දුව සිරපපු කඩේ ගල සිරපපුඩය ගෙන සිරපෝ ගෙනද මොකක්දම ඒ ඉගොල්ලන්ගේ තියෙන ආකල් පෙතමයි කෙනෙක් තමන්ගේ කඩේ ඇතුළට ආවන්නං එයාම කොහොම හරි රඳවගන්න එයා වෙලියට යවන්න නැතුව අපි ළඟ තියාගන්න ක්‍රමවේදයක් හදාගන්න දැ මම ඊළඟ පාර මේ කඩේට යන්නේ සෙරප්පු ගන්න නෙමේ මං කාටවත් ගිල්ල කියන්න අර සෙරප්පු ගන්න වන අහවල් රෙදි කඩේට යන්න අහවල් ලිපනි බොරපරයනක ම කියන්නේ නෑ ඒක නෙමේ එතන තර්කි මම මේ මනුස්සයාගේ තියෙන ආකල්පේ මේ මනුස්සයා මගේ අවශ්‍යතාව ස්ට කරන ති උනන්දු ඒයාගේ කඩේ බඩු නෑ නමුත් එයා වෙන කඩයකින් හරි ගෙනල්ලා මට ඒක දෙන්නට නොන්දුවක්තිනවා ඒකැනි පාරිභෝගයකෙන පුද්ගලයාගේ අවශ්‍යතාව විෂ් කරතු යා බලා යාට සතපක්ව සමට නෑඇති ඔ චාමින්ද මහත්මයා අපිට මේ අද දවසේදී මේ මාතෘකාව පිළිබඳව තවත් බොහෝ කරුණු කාරණ තියෙනවා කතා බහ කරන්න අපි සූදානම් ඊට පෙර පුච්චි විරාමයකට ගිහිගෙන විරාමයෙන් පස්සේ අපි නැවතත් සූදානම් අපේ කතාබහට යොමුවන්නට මීළඟට ඔබතුමාගෙන් විමසන්නට කැමති අපි යම් ආයතනයක සේවකයන් විදියට අපි ආයතනය කෙරෙහි මොන වගේ ආකල්පද ඇති කරගන්න ඕන සහ වර්ධනය කරගන්නට ඕන ඔව් දැන් ඒකත් බොහොම වැදගත් ප්‍රශ්නයක් මොකද ආයතනයක් වුණාම ආයතනයක ඉන්න සේවකය ගොඩක් දැන් මේ හැමෝම එකම අදහසකින් මේ ආයතනයේ සමස්ත අරමුණ පිළිබඳව හිටිය නැත්තං මේ එක එකයි වැඩ කරන්න එක එක පැතිවලට
සහ විශේෂයෙන්ම කියන්න ඕන දැන් ආයතනයක් වුණාම ආයතනයක ඉන්නවා විවිධාකාර මට්ටම් වල සේවකයෝ. දැන් ප්‍රධාන පුද්ගලයෙක් ඉන්නවා නැත්නම් ලොකු ආයතනයකට ප්‍රධාන විද්‍යා නිලධාරී ඊට පස්සේ කළමනාකාරීත්වයක් ඊළඟට ඊට පල්ලෙහැන් කළමනාකාරීත්වය හොමම සුළු සේවකයාගේ දක්වාම මේක විහිදලා යනවා. ඒතර මේ ආයතනයේ ඉන්න සේවකයෝ හැම කෙනෙක්ම අවසානයේ වැඩ කරන්නේ මේ එකම අරමුණකට. දැන් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් වෙන්නේ ආයතනයේ දැන් උදාහරණයක් විදියට අතුගාන කට්ටිය තුන මගේ ජොබ් එක අතුගානක විතරයි. ඊළඟට හිතන්නකෝ කාර්යාලයේ කවුන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය වැඩ කරනවා. ඒගොල්ලෝ හිතනවා අපි තියෙන මේ ගිණුම් තියෙන එක. එහෙනම් අපි ඒක කරාම ඇති. නමුත් මේක අවසානයේ මේ ආයතනයක් විදිහට පවතින නම් මේ හැමෝම මේ ආයතනයේ සමස්ත ක්‍රියාවලිය ගැන අවබෝධයකින් සහ ඒ අරමුණු වෙනුවෙන් යන්න ඕන. මම ඔයාලට කවිෂ මෙන්න මෙහෙම මේක පැහැදිලි කරන්නම්. අර ලස්සන කතාවක් තියෙනවා. මේක අන්තර්ජාලයෙන් ගියාම මොනතරම් හම්බ වෙනවා. දැන් ඔය 1960 ගණන් වල ඇමරිකාවේ හිටපු ජනාධිපති තමයි මේ ජෝන් එෆ් කෙනඩි කියන පුද්ගලයා අහලා ඇති. එතකොට මේ ජෝන් එෆ් කෙනඩි කියන ජනාධිපතිවරයා දවසක් යනවා NASA ආයතනයේ සංචාරයකට. දැන් NASA ආයතනය කියලා කියන්නේ මොකක්ද කියන එක මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ, අපි කවුරුත් දන්නවා. නමුත් මේ යන්නේ 1969 කලින්. ඇයි 69 මොකක්ද උනේ? 69 තමයි මේ පළවෙනියට මිනිස්සු සඳ මතට පා තබන්නේ. ඒතර මේ කියන මේ ක්‍රියාවලියට කලින් අවස්ථාවක තමයි මේ පුද්ගලයා මේ යන්නේ. වෙනකොට මේ සඳ මත පා තබනවා කියන එක වෙලා නැහැ. දැන් මෙයා යනකොට මුලින්ම හම්බ වෙන්නේ මේ ආයතනයේ අතුගගා ඉන්න පුද්ගලෙක්. සාමාන්‍ය සිරිතනේ දේශපාලඥයෝ ජනාධිපතිවරු ඔහොම යනකොට තැනකට එකපාර්ට් යන්නේ නැහැ. වඩා වටපිටින් මිනිස්සුත් එක්ක කතා බහ කරනවා, මම ළමයි වඩා ගන්නවා, ඔළුව අත ගන්නවා, hina වෙනවා, එහෙමනේ නේද සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් මේ මිනිස්සයා දැන් මේ පුද්ගලයා ගිහිල්ලා මේ අර අතුගාන කෙනා ළඟට ගිහිල්ලා අහනවා, ඔයා මොනවද කරන්නේ? දැන් මේක හරිම මේ කුතුහලයක් මතේ ඉන්න කට්ටියට දැන් මේ අතුගාන කෙනාගෙන් අහනවා මොනවද කරන්නේ කියලා. දැන් දැන් සාමාන්‍ය ගමේ ගොඩේ නම් ඇහුවොත් කියයි, "ඇයි මම මේ නානවා පේන්නේ නැද්ද?" එහෙම අහන්නත් පුළුවන්. දැන් මෙතන මේ පැහැදිලිව මෙමු තියදි මෙයා අහනවා. දැන් මේකට දෙන්න පුළුවන් උත්තර කීපයක් තියෙනවා. දැන් ජනාධිපතිවරයෙක් ඇහුවම අපිට ඒ වගේ විහිළු කරන්න බෑ. මේ පුද්ගලයාට කියන්න පුළුවන්, "මම මේක අතුගාන කෙනෙක්. නැත්තම් මෙහි පිරිසුදු කරන කෙනා." ඒ වගේ සරල උත්තරයක් දෙන්න තිබ්බා. හැබැයි මේ මනුස්සයා දුන්න හරිම අපූර්ව උත්තරයක්. එයා කියනවා, "ජනාධිපතිතුමනි, මම මේ NASA ආයතනයට මිනිස්සෙක්ව හඳට යන්න උදව් කරනවා." දැන් බලන්න මේකේ තියෙන අපූර්වත්වය. දැන් මේක නිර්මාණාත්මක පිළිතුරක්. නිර්මාණාත්මක පිළිතුරක්. ඒ වගේම නිකන් මේක බලන්න මේකේ තියෙන ගැඹුර. මේ කියන උත්තරේ ගැඹුර. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් NASA වගේ ආයතනයක අතුගාන කෙනෙක් කොහොමද මිනිස්සෙක්ව හඳට යවන්නේ? ඒ හඳට යවන කියන කාර්යය නිරත වෙලා ඉන්නේ ඉංජිනේරුව අභ්‍යවකාශය පිළිබඳ දන්නයි ඉතින් එහාට උගත් බුද්ධිමත් පිරිසක් ඉන්න මේක කරන්න. එතන මේ අතුගාන මනුස්සයා කොහොමද හඳට යවන්නේ? දැන් මෙතන තියෙන්නේ මනුස්සයාගේ ආකල්පය. ඒ කියන්නේ එයා පිළි අරගෙන තියෙනවා මේ NASA කියන ආයතනයේ සමස්ත අරමුණ අවසාන ඉලක්කය වෙන්නේ මේ මනුස්සයෙක්ව හඳ මතට ගෙනියන එක. ඒ ගෙනියන කාර්යවේ ඉන්න හවුල්කරුව තමයි අපි ඔක්කොම. දැන් මේක මෙහෙම ගන්නකෝ. දැන් ওই අතුගාන පුද්ගලයා ඒ කාර්ය කරේ නැත්තම් ඔක අතුගාන්නේ ඉන්නේ ඉංජිනේරුවෙද්ද? ඉංජිනේරට අතුගන්න බෑනේ. ඒතකොට මේ ඉංජිනේරුවන්ට අභ්‍යවකාශ සම්බන්ධ විශේෂඥයන්ට ඒගොල්ලන්ගේ කාර්ය කරන්න අවස්ථාව ලැබෙන්නේ මේ පිරිසුදු කිරීමේ කටයුතු නිරවැදිව ඒ පුද්ගලයා කරන හින්දා. එතකොට මේ හැම කෙනෙක්ම මේ අවසාන ඉලක්කේ හවුල්කාරයෙක්. ඒ විදිහට ආයතනයේ ඉන්න සේවකයෝ අපි ගත්තොත් වෙළඳසැලක් ගත්තොත් වෙළඳසැලේ අපි කිව්වා වගේ අවසාන ඉලක්කේ තියෙන්නේ පාරිභෝගිකයන්ට තමන්ගේ භාණ්ඩ හා සේවා ලබා දෙන එක. එතකොට මේ සේවා ලබා දෙනකොට ආයතනයේ තියෙනවා පිළිගත්තු මොනෝhari ඒගොල්ලන්ගේ තියෙන අරමුණු, ඒගොල්ලන්ගේ ක්‍රමවේදයක්, ඒගොල්ලන්ගේ අපි කියන වැලියු සිස්ටම් එකක්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ තියෙන යම්කිසි ගුණාත්මක දේවල් ටිකක් තියෙනවා මේගොල්ලෝ පිළිගන්න. ඒ දේවල් අපි හැමෝම එක විදිහට පිළි අරගෙන එතනට යනවා නම් අපිට පුළුවන් මේ කාර්ය කරන්න. ඒතොර මම මේ කියන්න උත්සාහ කරේ ආයතනික සේවකයෙක් වුණාම ඒ සේවකයා ඉන්න තරාතිරම වැදගත් නැහැ. කුමන තරාතිරමෙන් වුණත් අපි හැමෝම හිතන්න ඕන අපි හැමෝටම තියෙන්නේ එක ඉලක්කයයි. ඒ ඉලක්කය තමයි මේ ආයතනීය යම්කිසි ඉලක්කයක් තියෙනවා නම් අන්න ඉලක්කයට සහය වෙන එක. එහෙම හිතුවම කවිෂා මේකේ තවත් පැත්තක් අපිට පේනවා. දැන් හිතන්නකො මම උදාහරණයක් විදිහට රාජ්‍ය ආයතනයක් ගන්නම්කො. දැන් රාජ්‍ය ආයතනයකට අපි ගිහිල්ලා වැඩ කරගෙන ගියාම අපි සාමාන්‍ය මොකද්ද වෙන්නේ? පළවෙනි දවසේ යනවා.
ඇපලිකේෂන් එක දුන්නා. ඊට පස්සේ යකේන හරි දැන් මේක මම බාරගත්තා. ඊටු ටික තියෙන්නේ අහවල් අංශයට යන්න. දැන් මෙයා ඊට පස්සේ අහවල් අංශයට යන්න කලින් මගේ මේ අංශය ඉන්න කෙනා එයාගේ කාර්යය කළා ෆයිල් එක යවන්න ඕන. එයා ෆයිල් එක පැත්තකින් තියලා එයා එමීට වැඩේ කරනවා. සමහරවිට අර මනුස්සයා ඊළඟ අංශයට යනකොටත් අර ෆයිල් එක එතනට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ ආ දවස් දෙක තුනක් රැස්ති ආද වෙනවා. දැන් ඔහොම වුණාට පස්සේ සමහරවිට මේ ඇවිල්ලා අහන්න පුළුවන් මොකද වුනේ කියලා. එයා කියයි මම ෆයිල් එක දාලා තියෙන්නේ. නැත්තම් මම ෆයිල් එක සඳහන් දාන්නේ. මොකක් හරි උත්තරයක් දෙයි. ඒතර අපි දකින්නේ දැන් මගේ මේසේ තියෙන ෆයිල් එක මම කරන කොටස සහ එතනින් ඊළඟ මේසෙට යවන කෙන විතරයි. නමුත් අපි හිතුවොත් මේ ආයතනයේ තියෙන්නේ ඇයි? මේ ආයතනයේ තියෙන සමස්තයක් විදිහට මේ පුද්ගලයාට අවශ්‍ය කාර්ය කරලා දෙන්න. අපි හිතමු ඩෙන්ටිටි කාඩ් එක ඉෂු කරන ආයතනය නම් ඒ පුද්ගලියෙක් ඉන්නේ ඩෙන්ටිටි කාඩ් එකක් අරගෙන ගෙදර යනවා. ඒතර මෙයා තේරුම් ගන්න ඕන මේ අවසානයේ මේ ඩෙන්ටිටි කාඩ් එක ඉෂු කරනවා කියන තැනට එනකන් ඒ සමස්ත ක්‍රියාවලියේ හවුල්කරුව තමයි අපි. ඒතර මම මගේ තැන ඉඳලා මම පුළුවන් තරම් කාර්යක්ෂමව ඒ කාර්යය ඉෂ්ට කරනවා නම් සහ අවසානයේ මේ ඩෙන්ටිටි කාඩ් එක එළියට යන තැනට එනකන් මම අවධානයෙන් ඉන්නවා නම් එතෙන්දී මම මේ ආයතනයේ සමස්ත කාර්යයේ හවුල්කාරයෙක් විදිහට මම වැඩ කරලා තියෙනවා. ඔව් අපිට හැකියාවක් තියෙනවා හොයලා බලන්න. හොයලා බලන්න. අන්න එතනට තමයි එන්න ඕනකම තිබ්බේ. දැන් ඇවිල්ලා ඇහුවට පස්සේ කියන්න පුළුවන් මම ෆයිල් එක දැම්මා. එහෙම නෙමෙයිනේ. මට පුළුවන්කම තියෙනවනේ ඔබතුමාගේ ඇප්ලිකේෂන් එක හම්බුණා. අහවල් තැනට දැම්මා. දැන් තියෙන්නේ අහවල් තැන. ඔබතුමාට අහවල් දවසේ ගන්න පුළුවන්. ඒ උත්තරේ අපිට බොහොම කලාතුරකින් නේද අපිට හම්බ වෙන්නේ. ඔව් ප්‍රමාද වෙනවා නම් ඒ ගැන හොයලා බලලා ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. ඔව් ඒ විදිහට අපේ පෞද්ගලිකව අපේ ආකල්ප සංවර්ධනය කරගෙන වැඩ කටයුතු කරගෙන යද්දී ආයතනයට ආයතනය පැත්තේ මොන වගේ දිරිගැන්වීම්ද සේවකයන් වෙනුවෙන් කරන්න හැකියාවක් තියෙන්නේ? ඔව් ඒකත් බොහොම වැදගත් ප්‍රශ්නයක් ඔබට මේ ඇහුවේ. මොකද මෙතනදී අපි හැම වෙලෙම කතා කරන්නේ සේවකයාගෙන් වෙන්න ඕන දේ සහ සේවකයන් වෙන අඩුපාඩු ගැන කතා කරනවා. නමුත් ඔය කියන විදිහට ඒ වාතාවරණය හදන්න නම් ඒ ආයතනයේ අයිතිකරු නැත්තම් ඉහළ කළමනාකාරීත්වයේ ලොකු වගකීමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි අන්තර්ජාලයෙන් ගියොත් ඉන්නවා ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් රිචඩ් බ්‍රැන්සන් කියලා. රිචඩ් බ්‍රැන්සන් කියන පුද්ගලයා වර්ජිනියා ඇලන් කියන ලෝකයේ ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන ගුවන් සේවා සමාගමක අයිතිකාරයෙක්. මේ මෙතුමාගේ තියෙන දර්ශනයක් තියෙනවා take care of those who take care of your customers. ඒ කියන්නේ ඔබලාගේ පාරිභෝගිකයන්ව බලාගන්න අයව බලාගන්න. ඒ කියන්නේ ඔබේ පාරිභෝගිකය බලාගන්නේ කවුද? සේවකයා. එතකොට පාරිභෝගිකයා සතුටින් තියන්න නම් සේවකයා සතුටින් ඉන්න ඕන. ඒතර සේවකයා සතුටුනොත් තමයි සතුටින් ඒ සේවාව කරන්නේ. ඒතර මෙන්න මේක තමයි වැදගත් දෙයක්. අපි ආයතනයේ කළමනාකාරීත්වය හෝ අයිතිකරුවන් කියන අය තේරුම් ගන්න ඕන පාරිභෝගික සත්කාරය හොඳට කෙරෙන්න නම් තම ආයතනයේ ඇතුලේ සේවකයන්ට ඒ පරිසරය හදලා තියෙනවා. ඒතර මේ පරිසරය හදන එක තමයි මේගොල්ලන්ගේ ප්‍රධානම දේ. පරිසරය කියන්නේ මොකක්ද? පරිසරය කියලා කියන්නේ වැඩ පරිසරය. ඒ වැඩ පරිසරය කියලා කියන්නේ ඒ සේවකයන්ට වැඩ කරන්න සතුටින් වැඩ කරන්න සුදුසු වාතාවරණයක්. ඒක මේ තමන් වැඩ කරන භෞතික දේවල් වෙන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ට හම්බෙන පහසුකම් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ට තියෙන සැමියම් උපකරණ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි සතුටින් වැඩ කිරීමට අවශ්‍ය මානසික පරිසරය. මේ මානසික පරිසරය කියන එක හදන්න ලොකු වීදන් යන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට අපි දකිනවා උදේ පාන්දර ආයතන ප්‍රධානියා ආයතනයට එනකොට තමන්ගේ සේවකයාට hina වෙලා good morning කියන්නේ. ඒක ඒ දවස පුරාම ඒ සේවකයාගේ උත්ප්‍රේරණයට නැත්නම් අභිප්‍රේරණයට ඉතාමත්ම වැදගත්. සමහරවිට අපිට මොනවාරි අඩුපාඩුවක් වුණොත් අපි ඒ ගැන කතා කරන්න යන්නෙත් නැහැ. ඒ වගේ කෙනෙක් ඉන්නකොට නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එතෙන්දී ඒගොල්ලන්ගේ ඇඟට දැනෙනවානේ මේ තියෙන සම්බන්ධතාව රිලේෂන්ෂිප් එක. අනිත් එක මේ අපි කියනවා ආයතන ප්‍රධානියෙක් වුණාම අපි තියාගන්න ඕනේ යම්කිසි මට්ටමක සම්බන්ධතාවයක් සේවකයන් එක්ක ඒගොල්ලන්ට ඇවිල්ලා කතා කරන්න. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා ආයතනවල මේ ආයතන ප්‍රධානියත් එක්ක සේවකයෝ ගොඩක් වෙලාවට කතා කරන අවස්ථාව තමයි මේ රෙසිග්නේෂන් එක දීලා යන අවස්ථාව. ඒ කියන්නේ ඒ අතරතුර මේ සේවකයාගේ අඩුපාඩු ගැන හොයලා බලන්න, ආයතනයේ වෙන්න ඕන දේවල් ගැන හොයලා බලන්න අපි උනන්දුවක් වෙලා නැහැ. ඒතර මේ මානසික පරිසරය හදනකොට තවත් දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ ආයතනයේ ඉන්න ප්‍රධානියා සහ මේ කළමනාකාරීත්වයේ තියෙන උණු ගුණාංග ටික. ඒ කියන්නේ අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා empathy. සිංහලෙන් මොකද කියන්නේ? සහකම්පණය. අනුකම්පාව නෙමෙයි සහකම්පාව. ඒ කියන්නේ ඔයාගේ තැනට මම ඇවිල්ලා හිතනවා. මම ඔයා වුණා නම්
මට යාගේ කෝනයෙන් බලනවා කියන. තොට ඒක තියෙන් ඕන අතන ප්‍රධානයක් වුණා දැන් උදාහරණයක් විදිහට සමහරලාට එක පාර ඔය දැන් ඒ පෙර දවනාවගේ හදිසි අවස්ථාවක් ඇවිල්ල මෙහම ත්‍රස්තවාදී කලබලයක් කියන්න ආත ප්‍රධානි කැන්න පුළුව හවස්සරක වැඩ කළ ගෙතරය දැන් වඩේ වාන්නේ පහටන පහට ගෙතරය. එතකොට ආචර ප්‍රධානය එතින් හට අඩුගානය හොල බැලුවද මේ සේවකය පහට ගෙදර යනකොට ගෙදර යන්න ප්‍රවාහන මාත්‍ය දැ මේ ගෙදර කල ගෙදර මිනිසු කලබෙල වෙලාඉන්න ැ තමන් එතන හිටියන ඒගැන් අපිට හිතෙන් ඕනේ ඒවගේ අවස්ථාවත් වලදී මම එතන හිටියනම් මට කොමත් දැනින් මම මේ කිවේ උදාහරණයක් නමුත් ඒ වගේ සමස්තයක් විදිහට ආයතනයෙන් ප්‍රධානී සේවකයාගේ පැත්තෙන් හිතනවනම් මේ ගොඩා ප්‍රශ්දන්න හරි ලේසි. අනිත්තක තමයි ආයතනයේ ඉන්න ප්‍රධානයා ඒ ආයතනය ඇතුළේ තියෙන විවිධ සේවකයන්ගේ ඒ විවිධත්වයන්ට ගරු කරන්න පුළුදු වෙනවා. ඒ ගරු කිරීම තුර තමයි ඒ ආයතනයේ ඉන්න සේවකයෝ ප්‍රධානය පිළිබඳව ආකර්ෂණය වෙන්නේ. මොකද ඒක ටිකක් අමාරු දෙයක්. මොකද මම හිතන්නක මම බෞද්ධෙක්. මම බෞද්ධයෙක් වුණාම මගේ සාමාන්‍ය පුද්ගලික නඹුරු තියෙන්නේ මම ඒ කියන දර්ශනයට ඒ කියන ප්‍රතිපත්තීන් වලට මම නඹුරු වෙලා ඉන්නේ. නමුත් ආයතනික ප්‍රධානීෙක් හෝ නායකයෙක් කළමනාකරුවෙක් කියලා කියන්නේ තමන් ගැන විතරක් හිතන කෙනෙක් නෙමෙයි. එයා යට තියෙන පිරිස ගැන හිතන්න ඕනේ. එතකොට මේ පිරිස අතර ඉන්න විවිධාකාර අද ආගම් තියෙන ජාතීන් වල පුද්ගලයෝ. එතන මට පුළුවන්කම තියෙන්න ඕනේ මේ හැමෝ පිළිබඳව විවෘත මනසකින් බලන්න. එහෙම බලන්න නැති වුණාම මොකද වෙන්නේ? අර ආශේවකයන් බලාපොරොත්තු වෙන වාතාවරණය අතර නැහැ. ඊළඟ විශේෂත්ව දෙයක් තමයි ආයතනය පවත්වගෙන යනකොට ආයතනිකට තියෙන්න ඕන අපි කියනවා වැලියුස්. ඒ ආයතනයට තියෙන වටිනාකම් ප්‍රතිපත්තියෙන් තියෙනවා. ඒ ප්‍රතිපත්තියේ වටිනාකම් මත තමයි ආයතනයේ සංස්කෘතිය ගොඩනැගෙන්නේ. පුතේ එහෙම තිබ්බම සේවකයෝ දන්නවා යම්කිසි දෙයක් කරනකොට මෙන්න මේකයි ක්‍රමවේදය. දැන් අපි උදාහරණයක් විදිහට පාරිභෝගික සත්කාරය ගැන අපි කතා කරනවා. පාරිභෝගික සත්කාරය ගැන කතා කරනකොට මම මේ ගොඩාක් ආයතන වලට ගිහලා දෙන උදාහරණයක්. අපි දානවා කස්ටමයිස් දෙකින් කියලා ලොකුවට බෝඩ් එකක් ගහලා තියෙනවා. හැබැයි කස්ටමර් ඇවිල්ලා පාක් කරන්න බලනකොට කින්ට පාක් කරන්න පාකින් ස්ලොට් එකක් නැහැ. පාකින් ස්ලොට් තියෙනවා. CEOට තියෙනවා. මාකටිං මැනේජර් තියෙනවා. ෆයිනෑන්ස් මැනේජර් කියලා බෝඩ් ගහලා තියෙනවා. කස්ටමර්ට නැහැ. එතකොට ඇත්තටම අපි මේ කතා කරන දේවල් අපේ ඇඟේ තියෙනවද? එතකොට පාරිභෝගික සත්කාරය කියන දේ ඉහළින් පිළිගන්න ආයතනයක් නම් ඒ වාතාවරණයේ හදන එකේ වගකීම තියෙන්නේ ඉහළ කළමනාකරත්වයට නැත්තම් අයිතිකරුවන්ට. ඒක හැදුවම ඒක යටතේ ඒ කියන පරිසරය ඇතුළ ඒ ආයතනයේ සේවක ක්‍රියාත්මක වෙයි. ඔව් ශමින්ද මහත්මයා, අපි අද දවසේදී ඇත්තටම කතා කරන්නේ බොහොමත්ම ප්‍රායෝගික කරුණු. බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් අපේ මේ අද හරවත් වූ කතාබහෙන් ඔබේ ආයතනයට, එහෙමත් නැත්නම් ඔබ සේවකයෙක් නම් ඔබේ ආයතනයට ඔබෙන් වෙන්න ඉටු යුතු දේ මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්න ඕනේ කියලා නැවත වරක් කල්පනා කරලා බලන්න. චමින්ද මහත්මයා, අපි තවත් තොරතුරු කතා කරමු. පුංචි විරාමයක්.